දැන් මේ තියෙන්නේ අලුතෙන් නවීකරණය කරන ලද මේ මීමැසි පෙට්ටිය. එතකොට මේ මීමැසි පෙට්ටිය මේ ෆයිබර් වලින් හදලා තියෙන්නේ. එතකොට දැන් මේ අර මීමැසි පෙට්ටියේ අනික් මීමැසි පෙට්ටියේ මේ මේකේ කුඩා ලීපටියක් ගහලා තියෙන්නේ. එතකොට බොහෝ වෙලාවට මේ මේ මුදුන් කවරය කියලා කොටසක් තියෙනවා. ඒකේ ඇවිල්ලා සත්තු අතරමං වුණොත් එහෙම අපි ඒ අයට ඉක්මනින් යන්න මේ වගේ ගල් කැටයක් තියෙනවා. ඒ අයට මේ එළියට යන්න මේ වහලේ නියෝ කන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 10ක් 15ක් පාවිච්චි කිරීම සඳහා හැකියාව තියෙනවා. මේ මුදුන් කවරය කියන එක සවිශක්තිමත් හොඳ වාතාශ්‍රයක් මේ පැට්ටි පෙට්ටිය ඇතුළට එන විදිහට මේකත් සකස් කරලා තියෙනවා. මේ තියෙන පැණි පෙට්ටිය අර අනික් පෙට්ටිය පැණි පෙට්ටි දෙකක තියෙන මේ ඇතුළත තියෙන ධාරිතාවේ එක පෙට්ටියකින් සම්පූර්ණ කරලා තියෙනවා. ඇතුළ නිරීක්ෂණය කිරීමට පුළුවන් විදිහට මේ වගේ විදුරු කෑල්ලක් සවි කරලා තියෙනවා. ඊළඟට ඒ වගේම පිලව් පෙට්ටියේ රජින බිත්තර දාන ආකාරයේ රජින මේ වදවල ගමන් කරනවාද, ඊළඟට පැටවුන්ට ඌටෑන් කරන විදිය, අලුත් ජීවියෙක් මේ කෝෂ තුලින් එළියට එන විලාශය, ඒ වගේ මේ රෝග හරි පලිබෝධ හරි සතුන්ට මොනවා හරි හානියක් සිද්ධ වෙනවද, ඒ හැම අභ්‍යන්තර එතන පිලව් පෙට්ටිය වෙන හැම අභ්‍යන්තර ක්‍රියාවලියක්ම නිරීක්ෂණය කිරීමේ හැකියාව තියෙනවා.